රජගහනුවර තපෝද පොකුණ ලෙස හඳුන්වන ස්ථානයට අපි දැන් පැමිණලා ඉන්නේ. මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි ඈත පිහිටි කඳු මුදුනින් ඇදී එනවා උණුසුම් දිය ධාරාවක්. මේ උණුසුම් දිය ධාරාව බුද්ධ කාලයේ සිටම ගලාගෙන දිය ධාරාවක්. මෙහි ඉහළ මාලයක දියනන්නේ උසස් කුලවල අය. ඉන් පසු ඔබට පෙනෙනවා ඇති මේ උසස් කුලවල අය දිය නාමින් රෙදි සෝදමින් මල මුත්‍රා සෝදමින් කිලිටි කරන ජරා කිලුටු වතුර තමයි මේ අය මේ නාන්නේ. මේ කුලහීන අය, මේ කුලහීන අය විශ්වාස කරනවා තමන් කුලහීන වෙලා තියෙන්නේ කිසියම් ආකාරයක පව් කරපු නිසා කියලා. කුලීනයන් නැත්තම් කුලයෙන් උසස් අය ගේ කිලිටි හේදිලා එන ඔවුන් හෝදගෙන එන ජලයෙන් තමන් සෝදාගත්තොත් පව් සේදෙනවා යන විශ්වාසයක් තියෙනවා. ඒ අනුව මේ ඉතාමත්ම ජරා වූ පොකුණෙන් තමයි කුලහීන අය දියනාන්නේ. මේ අදටත් මේ මොහොතේ දකින්න පුළුවන් මේ තපෝද පොකුණේ කොටස්. ත්‍රීවිල් ආටා තව ඉඩ දෙනවා, තව ඉඩ දෙනවා, තව ඉඩ දෙනවා රගින්ද. තවනගින්න, තවනගින්න, පස්සට යන්න, පස්සට යන්න, පස්සට යන්න, තවනගින්න. ඩ්‍රයිවර්ගේ කරත් නගින්න, නගින්න, නගින්න. තව පුළුවන්, තව පුළුවන්, නගින්න. අදට මගදී හම් වෙන කෝච්චියක් බලමු පෙට්ටිම කීයක්ද කියලා. එන්ජිම එකයි, දෙකයි, තුනයි, හතරයි, යකඩට යන්නේ පහයි, හයයි තාම යකඩ, හතයි, අටයි, ඉන් පස්සේ කම්බි, නමයයි, දහයයි, එකොළහයි, දොළහයි, දහතුනයි, දාහතරයි, පහළවයි. මම හිතන්නේ විදුලිබල ව්‍යාපෘතියකට. දාසයයි යකඩ, දාහතයි, දහතයි, දහනමයයි, විසි එකයි, විසි දෙකයි, විසි තුනයි, අනිත් පැත්තට යන ගැටේ වගේ තමයි, විසි හතරයි, විසි පහයි, විසි හයයි. එයා පැත්තට යන එකේ ගණන් ගන්න බෑ. විසි හතයි, විසි අටයි, යකඩ, යකඩ, තනිකර යකඩ බාල් කරන් යන්නේ. අනේ ලයිට් කනු, ලයිට් කනු. විසි නමයයි, තිහයි, ලයිට් කනු. තිස් එකයි, තනිකරම විදුලි බල ව්‍යාපෘතියකට. තිස් දෙකයි, තිස් තුනයි, තිස් හතරයි, තිස් පහයි, තිස් හයයි, තිස් හතයි. තනිකරම විදුලි යෝජනා ක්‍රමයකට විදුලි කන් 38යි, 39යි, 40යි, 41යි, 42යි, 43යි, 44යි, 45යි. අපි යනවා.